සමంතා චක්හවාලේසු අత්‍රගච්චන්තු දේවතා සදධම්මං මනිරාජස්ස සුනංතු සගගමොක්කදං දම්මස් සවන කාලෝ අයං බදංතා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්ත නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පජනිය මහා සංගරත්නිං අවසරයි, අදත් ධර්මදක්ෂිනාව ශ්‍රවණය කරන්නට ඉතාම් ශ්‍රද්ධාවෙන් එකතු වෙන පිංවත් හැමදිනාටම දේශනාව ආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනෝ. අදත් දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාගේම සත් තරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු සපලවෙත්වා හම දෙනාටම චතුරාය සත්‍ය අවබෝධය පිණිස වීර ඇතිවීම පිණිස මෙදේශනාව හේතුවෙත්වා ඉවහල් වෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතවයි ධර්මදක්ෂිනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්න. පිංහොත්න අද දවසේ දේශනාවෙන් පිහතුනුත් එක්ක සාකච්ඡා කරන්ට කල්පනා කලාා තාම වැදගත් මාතෘකාාවක් තමයි සැකය කියන මාතෘකාව. අද කතා කරන්නේ සැකය ගැන. විවිධ මාන විවිධ පැතිකඩ වගේම තමයි විවිධ හේතුකාරණ සැකසිච්ච මාතෘකාවක් මේ සැකය කියන එක. පිත්න්නේ සැකය අපි ලෝකෝත්තර පැත්තෙන් ගන්නකොට ධර්මය අවබෝධ කරගන්ට මාර්ගගේ ගමන් කරන කෙනෙකුගේ පැත්තෙන් ගන්නකොට සැකය අනුමත කරපු එමනැත්තං සැකේ වර්ණනාකරපු කාරණයක් නෙවෙයි. එක ඇනි යම් කිසි කෙනෙක් තරම අවබෝධයට පත්වෙන්ට නිවංදකින්ට මංගපාල අවබෝධ කරගන්ට වහසෙන කෙනෙක් නම් එයාට සැක නොකළ යුතු කාරණාවන් අටක් පිළිබඳව අපිට ධර්මයේ. සඳහ වෙනෝ. පළවෙනි කාරණය තමයි සත්තරී කංකති විචිකිච්චති. එක ඇන්නේ ශාස්තෘූන් වහන්සේ සැකේට බඳන් කිරීම. ඒ පිළිබඳව විචිකිච්චාව කුකුසක් ඇතිවීම. එට ධර්මවබෝධයට පත්තෙන්ට යන මාර්ගය වහන කාරණයක් විදිහට එක ධර්මයවබෝධ කරගන්ට යන කෙනෙකුට, පලිබෝධයක් විදිහට පෙන්න්න නව. එවගේ මතමයි දම් මේකංකති විසිිගිච්චති. ඒ ශාස්තෘන් වහන්ේ මනත්තන් අපේ භාග්‍යතන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මය සැකකරණ එක. එට පස්සේ සංගේ කංකති විචිගිච්චති ඒ උතුම් ආර්යන් වහන්සේලාගේ ගුණයක් පිළිබඳවඋහන්සේලාගේ ගමනාන්තය පිළිබඳව. පවතින සැකය එක නිවනට බාධාව. එවගේමතමයි පුබ්බන්තයේ කංකති විචිගිච්චති. පෙර භවය පිළිබඳව. ඉට පස්සේ අපරන්තේ කංකති විචිගිච්චති අපර භවය කියනෙ පසු භවය ගැන සැකය විචිගිච්චාව. එවගේමතමයි පුබ්බාපරන්තේ එක පෙරපසු භවයන් දෙකම ගැන සැකකිරීම ඉට පස්සේ අටවෙනි කාරණය ඉදා පච්චියතා, පටිච්ච සමුපන්නේසු දම්මේසු කංකති විචිගිච්චති. පටිච්ච සමුපාද ධර්මය පිළිබඳව පවතින සැක සහගත බව. මෙන්න මේ කියන කාරණාට අපි අද සාකච්ඡා කරනව විග්‍රහ කරගන්නවා. එතකොට මෙන්න මේ කාරණා අට පිළිබඳව පවතින සැකයක් යම්කිසි කෙනෙකුට තියෙනවනම් එයාට ධර්ම අවබෝධයට යම සඳහා ඒක පලිබෝධයක් වෙනවා වගේම තමා ඒ සැකය ඒ විචිකි ච්චාව එයා සංසාරික ගමනේ ඉදිරියට ඇරංයන ස්වභභාවයක් බවට පත්කරන්නට හේතුවක් වෙනවා. පහත්නී සැකයි කියන එක මේ කාරණ අටදිහා බලලා ලෝකෝත්තර පැත්තින් ඉතාමත්ම සසරට ඇද බැඳ තබන කාරණයක් ඉදිහට එක ධර්මානුකූලව ගන්නකොට වැරද්දක් ඉදිහයට පෙනුනත්. එදිනදා මේ ලෞක ජීවිතයේ ගත කරන මිනිස්සුන්ට සමාරවෙලාවට සැකේ කියන එක යහපත් පැත්තිනු බලපානකාරුණා තිෙනු. සමහර තැන් තියෙනවා නිවන්දකින්ට පලිබෝධයක් නිවන්දකින්ට බාධාවක් වනාට එක ඇත්තටම කෙලේසයක් විචිගිච්චාව කියන එක සිතේ පවතින සතර අපායට පව ඇදදාන්ට හේතුවෙන කාරණයක් වුණාට මේ සැකය විචිගිච්චාව හැබැයි මේක ඇදිනදා ජීවිතය ගත කරන මිනිස්සුන්ට සමහර දේවල්ලවට ප්‍රවජන දෙයක්. සැ උදාහරණයක් ගත්තොත් එහෙම මිනිස්සු සැකකරන්න ප්‍රටන්ගත්ත පිවත්න එක තැනක එක කෙනෙක් කියන දෙයක් මහා පිරිසකට තව ලෝක ඉන්න ගොඩාත් දෙෙකුට අහන්ඩ පුළුවන් මොකක් හරි ප්‍රමයක් තිනවාවද විදිහක් තිීනෝද කියෙලා මිනිසුන්ට සකයක්කාව. යන්නේ එම සිතුවිල්ලක්කාව අනුමානයක් ඇති කරගත්තා සැකකරා එම කරන්ඩ පුළුවන් ඇතික. එක ප්‍රතිඵලයමකක්ද අද මේ විදිහට ධර්මය දේශනා කරන්ටත් මෙවැනි මෙතාක්ෂණයක් භාවිතාවෙන් මේ රේඩියෝකං ඔබ අහන නැත්තම් රේඩියෝස්සේ ඔබහන මේ ධර්මය හන්ටත් මේ තාක්ෂණය තිවඩ බිහිවෙන්ඩ සැකයි වලපාල තියනවා. කෙන මේක හදපු කෙන යායට සැකක් ඇතිවඩ ති යායට කල්පනාවක් ඇතිවඩ ඇති උපකල්පනයක් ඇතිවඩ දයා හිතන් ැති මෙහිෙම දෙයක් කරන්න පුළුවන් ලෝක කියලා. මෙම විදයක් කරන්න පුළුවන් විදි කියලා. සැ. එක යහාපතර බලපෑෝ. එවගේම තමයි මිනිස්සු සැකකරා ඉතුවා මේ ලෝකෙ විතරක් නෙවෙයි මේ පෘදධවියයේ විත රක්ණය වෙයි අපිට කකුල් දෙක තියන්න පුළුවන් පයතබන්න පුළුවන් හඳට යන්න පුළුවන් කියලා. තින් ඒකට ප්‍රමවේ දැහැදවා මිනිස්සන්ට සැකයක් ඇතිවුණ උඩින් යන්න ඕනු කියලා. ගුවන්න අනා නිස්්පාදනය වුණ මේ තාක්ෂණික දේවල් අද තියෙනව අනං ලෝකයේ මෙ හැම දේටම ප්‍රධාන වෙලා තියෙනවා බලපාල තියෙනවා කෙනෙක්ගෙ හිතේ ඇතිවෙච්ච සැක සහගත ස්භාවයක් එක ඇ මෙහෙම දෙයක් කරන්ට පුළුවන්වෙයිද මෙහෙම දෙයක් කරන්නට හැකිද කියන අදහස තිබිල්තියෙනවා එක ප්‍රතිපලයේ තමයි අද මේ තියෙන තාක්ෂණික ලෝකය යම්කිසි කෙනෙකුගේ හිතේ ඇතිවෙච්චේ යම්කිසි සැකයක් එක සාධනය වෙච්ච අවස්ථාවක්ඒ සැකයේ පරතරට ගේපු අවස්ථාවක් සැකය ඔස්සේ හම්බාගන ගේපු අවස්ථාවක් මේක ඒමුතමයි සැකේ සමහර වෙලාවට උපයෝගි කරගන්නවා නීතිමය කටයුතු සඳහා. එක යම් කිසිගෙනෙක් ගාතනය වෙච්චලා ඒ ගාතනයේ හරි අපරාධයක් හරි සිද්ධ වනහම අපරාදේ සුළමුල හොයන්ට එ නීතිය දන්න උදවිය නීතිය කරවන උදවිය එකට්ටි උත්සාහ කරනවා පුංච සැකයක් අල්ලගෙන කොනකින් අල්ලගෙනඒ සැකය ඔස්සේ අපරාධකරුවන් පිටු පස්සේ හබාගෙන ගිහිල්ල අපාධකරුවන් ග්‍රහණයට අල්ල ගණ්ඩ පොරාධකරුවන් අත්තරං ගට ගණට සකේ බලපානවා භාගවිතා කරනවා. එක විදිහා කන්නේ සාධනීය ප්‍රති සැකේ තුළ තියනවා. එවගේම තමා සමහර වෙලාවෙට අපිට අපේ ආරක්ෂාවටත් මේ සැකේ කියන එක සමහර වෙලාවට ජීවිතය බේරගණ්ඩත් යහපත් තත්තෙන් බලපාන අවස්ථා තියනවා. සමහර උදවියගේ ඉතාමත්ම යහපත් ලංකතුකං කිිට්ටුවීම් සමීපවීන් එවගේම හයාලා අපිට දැක්වන හැල්ම ඒ ඕනෝට වැඩිවෙඩ ගන්නකොට අපි හොයන්ඩ ගත්තොත් එහෙම මෙච්චර කිෙට්ටු වෙන්නේ මෙච්චර ළඟට එන්ඩ බලන්නේ මොකක් කරරි ගන තුරකට වැඩ බැරිද මොකක්රී අයයාපදදයකට වඩ බැරිදි කියලා සැකරලා මිනිසු ජීවිත බේරගෙන තියෙනවා එම ජීවිත බේරගණඩ පුළුවන්ගලා තියෙනවා කනෙ තමන්ගේ අරක්ෂාවට සැකේ කියනක සමහර්තැන්වල තාමත්ම යහපත්දිට බලපාලා තියනවා ඒවගේ මයි ලෞකික ජීවිතය තුළවුණා මේ දින දා ජීවත්ව එන කාමභෝගී ලෝකය තුළවනත් සමහර වෙලාවන්ගොටැ ඇහපත්තු දිර බලපාන දැන් තිෙනු උදාහරණයක් ඇත්තොත් එහෙම ගයක් ඇතුළ ජීවත්වෙනගොට එගේ ජීවත් එෙද්දී සැමියා බිරිඳක් සැකකරනවා නං බිරිඳ සැ සැකකරනවා අනං මෙ දෙන්න අතර මේ තියන පැහැදිලි හඳුනා ගැනීමක් නැතිව ඔවුනොවුන් දෙන්නා දෙතිනාටම සැකයිනම් තන ගැටුන් නිර්මාණය වන්න පුළුවන්. එ ගැටු නිර්මාණය වෙනවා. එතකොට යම්කිසි පද්ධතියක් යම්කිසි ආයතනයක් යම්කිසි සමාජ පරිසරයක් තුළට සැකය කියන කාරණය එන්ට ගත්තොත් එතන ඉන්න අය අතර සමගිය සහ ඒ අය පිළිබඳව තියෙන ඉස්්වාසේ නැතිවුණොත් එහෙ ඉස්්වාසේ නැතිවෙන්න ගන්නකොට එතන ගරා වැටීම් බිඳ වැටීම් එවගේම කේදවාච්චක සිද්ධවෙන්න පුළුවන් එතකොට කාමභෝගග ජීවිතය තුළ එදිනදාමේ පවතින ලෝකයේ ඇතුළේ බොහෝවෙලාවට සැකේ හපත් පැත්තලත් බලපානවා එවගේම තමයි ඕුවුන් සැකරන්ට ිනිස්සු මිස්ු ස එකකරන්් ගත්තොත් සහර වෙලාවට පවතින්න්න ඕන තැන් පවතින්නේ නැතුව විනාසවෙලායන්ට පුද්ගලයම් පිළිබඳව ඇති වෙන සැකය හේතුවෙනවා කියන එක අපිට පැහැදිලි. පංවොත්න අද සඳහන්කරන්න දේශනා කරන්න මේ ඉස්සල සඳහන්කරපු කාරණාටික එමෙ එකක් නෙවෙයි ඒ කාරණාටික නිවැනට අදාළ වන කාරණාටිකක් මේ විචිගිච්චාව කියනක හිතේ ඇතිවෙන අපි ඕනම වෙලාවක වැරද්දකට පොළඹවන්ට පාපේකට පොළඹුවන්ට බලපානවා වගේම තමා නිරහට ඇදලදාන්ට ඕනම වෙලාවක අපිට සුදුසුකම් හදලදින අපිට වටපිටාව හදලදින සිතුවිල්ලක් ඉදිහට සැකය හඳුන්නන්නට පුළුවන්. හකදී ඒ කාරනාටික මොනවදේ සැක නොකළයුතු ඒවගේම තමයි මාර්ගපලවබෝධය වහන ඒවගේම තමයි අපිට නිවංදකින්ට අවශ්‍ය වැඩපිළිවෙල හදන්නේ නැතුව අපිව පමාකරන ප්‍රමාදයට පත් කරන. සංසාරගමනේ පමාකරමින් අප රඳවාතබාගන්න මෙ කාරණාට අපි මෙවෙලාවේ ඉස්සල සඳහන් කරපු මුලින් සඳහන්කරපු ය කාරණනාටික දැන් විග්‍රහ කරගන්ට විස්තර කරගන්ට අපි ලෑස්තිවෙන්. ඒ පලවෙනි රණය සත්තරිකංකති විචිගිච්චති එම ඇත්තම් තව සමහාර්තැනකක සඳහන්ගනා බුද්ධය කංකති විසිිකිිච්චද කියලා පාගතුන් වහන්සේව පිළිබඳව කරන සැකය උන්වහන්සේ සැක කිරීම පින්වත්න මේක ඇතිවෙන්ට හේතුව තමයි එක හේතුවක්ක දිීර පෙන්න්නන්න පොළුවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නේ නැති බව නොදන්න බව අපිට භාග්‍යතුන් වහන්සේගේ ගුණදන්න අපිට උන්වහන්සේගේ ප්‍රතිමාවක් ලැබුණට පස්සේ සහ පත්තරයක හරි බුදුපිළිමවක් ඇැඳලා ඒ බිමට වැටිලා තියෙනවා දැක්කොත් එහෙම ෝ බුදු පිළිමයක් දක්කොත් එහෙම අපි එක පෝජනී වස්තුවා. එකන්නේ ඒක එකක්කනට සාපෙක්සයි. යන්නේ සම්හාර කෙනෙක්න්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයත්තිනව කිය නාමිකෝ දන්නෝ. ශාස්තෘන් වහන්සේ නමක් කියර දන්නවා. එයාට මේක යම්කිසි තරමකට වටිනාමේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව. තව කෙනෙක් ඉන්නවා භාගත වහන්සේගේ ගුණ විස්තරාත්මකෝ දන්නවා. එක එන්නේ යම්කිසි තරමක අරහන් කියන්න මෙන්න හේතුව නිසා ඉට පාස උන්වහන්සේට සම්මා සම්බුද්ධයි කියන්න මෙන්න මේ හේතුව නිසා කියලා. ඒ යම්කිසි විදිහකින් කියාගන්න පුළුවන් දැනුමක් කිෙදිට යාට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියනවා දැනුම. එතකොට යාට මේ බුදු පිළිමේ හෝ බුද්ධරූපය වටින්නේ අර කලින් කෙනට වැඩිය ටිකක් උඩි. කලින් කෙන දන බුදුගුණ නමය තියන ි විරයි තේරුමය නෑ. ාස්තුරන් වහස කෙනෙක් කළේ අදන් තව කෙනෙක් ඉන්නවා එයාට මීට වැඩිය දැනුමක් තේරුමක් තියෙනවා මොකත් දෙයාට තියෙන්නේ එයා මේ භාගගතුන් වහන්සේ මේ ගුණ තුලින් ගුණහන්සේගේ ධර්මයත් එක්ක මේ ගලපලා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ පේන විදිහ. ධර්මයතු ඉස්මතුව වෙන බුදුරජාණන් වහන්සගේ ගුණ යා තාමත්ම හොඳ පැහැදීමකින් දැකලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් සද්ධහාවක් උපදවාගෙන න්නවා. අන්න යාට භාග්‍යතන් වහන්සේගේ තියන මේ ගුණ වැඩිවැඩියෙන් දන්න නිසාර පිළිමි හරියට වටිනෝ. එක මොක දෙයාට ඒ තුළින් පිළිමයක් නෙවෙයි පයන්නේ. එයාට මැටිපිළිමයක් සිමෙන්තිවලින් හදපු වෙනත් අමු ද්‍රවවියකින් හදපු ගල් පිළිම මැටිපිළිමයක් නෙවෙයි පයන්නේ. එයාට ඒකින් මැමි මැමි පේන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ එනිසා යායට ප්‍රතිමාව ජීවමාන බුදුරජාණන් වහන්සේ තරම් වටිනවා යට වැදගත්. එතකොට ඒ බුදු පිළිමේම හබ වෙන අන්‍ය ආගමික කෙනක්. එයා දන්නවා මේ ආගමික නායකෙ මේ අපේ ආගමය අපි අදහන ශාස්තෘූවරයා වගේ තවත් ආගමක ශාස්තෘවරයෙක් කියලා තව ආගමක කෙනෙකුට තේරෙනවා. යාට එහෙම ලොකු වටිනාකමක් සමහර වෙලාවට නැතිවෙන්න පුළුවන්. සමහර වෙලාවට වටිනාකමක් නැත්තමත් නෑ වටිනවා ඒ වටිනාකමත් එක්ක සමහර වෙලාවට පුද පූජා පවත්වන්ට තරං කැමැත්තකුත් එයා ඇතිවෙන්න පුළුව තව කෙනෙක්ඉින්වා අර භාමියන් බුදු පිළිම කොඩු කලා වගේ මේ පිළිම දකිනකොට බුදුහාමුදුරුවන් පිළිබඳව සංඥාව ඇතියෙන මොකක් හරි. ලක්ෂණයක් දකිනකොට ඒ පිළිබඳව දේශේ ඇති වෙලයිව විනාස කරන්න පොළොවේගහන්ට කුඩු කරලදාන්ට ලෝකේ අතුරුදහන් කරන්න ඕන කියන ඒතනාව පාල වෙන කෙනෙක් ඉන්න පුළුවන්. තවොට යාට බදුහාමුදුරුව පිළිබඳව හැඟෙන්නේ යාගේ විදිහට. අව කෙනෙක් ඉන්නවා අපකීමක විදේශයෙන් ආපු සංචාරක එය දන්න බුදුහාමුදුරෝ ගැන එ දන්නතිය ඉන්නවල් ලෝකේ බුදුහාමුතුරෝ ගැන දන්නතියයි ලෝකේ න තරකින්නවා. දන්නේ නෑ. හර බොහොම ප්‍රසන්න ඉරියව්වකින් මවලතියන එමලත්තා නිර්මාණය කරලා තියන ප්‍රතිමාව දකිනකොට පිත්තල වෙන්න පුළුවන්. අත්තරං එන්න ලුවන් රිදිදීවෙන්න පුුවන් මැටි වෙන්න පුුවන් සිමෙන්න්තියෙන් එන්න පුළුවන් පෞරාණික වෙන්න පුළුවන් මේක දැකපු ගමන් මෙමලුස්සය කල්පනා කරනවා මේක මොම ලස්සනයි ගෙදර අලංකාරයට තියාගන්න. එයාටේ අලංකාර වස්තුව එයායි කරගන්න ගිහිල්ලා යාගේ ආයතනය වෙන්න පුළුවන් ගෙදර වෙන්න පුුවන් ඒ අලංකාරයට තියාගන්න දෙයක්කි දියට යාඒක භාවිතා කරනවා. අන්න? විධ අයට බුදුරජාණන් වහන්සේ පයන හැටි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවිධ කෙන දන්න නොදන්න විදිහට නොදන්න තර දන්න තරමට උන්වහන්සේට ගරු කරන උන්හන්සේව භාවිතා කරන උන්වහන්ස අවසානයට භාවිතා වෙනවා සමහර කෙනෙ කතින් එ අලංකාරයට භාවිතා කරන අලංකාර සහිත බාණ්ඩයක් විදියට භාවිතා කරන්ට පවාපුළුව පින්වක්නී. නමුත් ධර්ම අවබෝධ කරගන්නට ඕන කෙනා නිවන්දකින්ට ඕන කෙනාට බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ එම මේ අලංකාරයට තියාගන්න ගෙදර පාළුමැකෙන්ට තියාගන්න ගෙදර මුල්ලක තියාගෙන ඉන්න විත්තිය ගාගෙන ඉන්න ලස්සන්ට තියාගෙන ඉන්න දෙයක් නෙවෙයි. කර්මය අවබෝධ කරගන්ට ඕන කෙනාට බුදුරජාණන් වහන්සේගේ මැටියෙන් හෝ, ඉටියෙෙන් හෝ සිමෙන්තියෙන් හෝ ඒ හදපු රූපය කියල කියන්නේ එක ජීවමාන වස්තුවක් තරං වටින දෙයක්. කැන්නේ ඒ තුළ යා බුදුහාමුදුරන්ගේ ගුණ දකිනෝ. යායට ඒ තුළ බුද්ධානුසති වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ සැබෑර්ස්වරූපය ගුණතුළින් දකිින්ට. එයාට සංඥා උපදවා ගන්ට එකින් මලක් හැදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ බෞද් බෞද්ධ කෙනෙකට එහෙම හැදද්දී. හැබැයි තව කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව එහම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ ගුණ දැන හඳුනගෙන වදින පුදන අතරේ තව කෙනෙකුට ඇතියෙනවා උහන්සේ පිළිබඳව සැක. ැ ඇතිවා. ඒක අ අලංකාරයට අරගෙන කියපු නිවනක් ගැන ආලවත් නැති බුදුහාමුදුරුව ගැන දන්නවත් නැති සුද්දට ඇතිවෙන්නේ නෑ. සංචාරකයට ඇතිවෙන්නේ නෑ. ඒක ඇතිවෙන්නේ පරිස්සං වෙන්ටෝොන් තනන්න එතනයි මේක ඇතිවෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ගැන්වීම ගැන උන්වහන්සේ ගැන දන්න කියන කෙනාටම වෙන දෙයක් මේක.. පිළිමේ රංගහිල් තමන්ගේ හෝටලේ හරි තමන්ගේ ගිදරහරි අලංකාරයට විදත්ති එල්ල ගන්න හරි තියාගන්න හරි ඒ මනුස්්‍යයාට ඒක ප්‍රශ්මයන්නෙවෙේ. මොකද ඒමනුස්්‍යයා දරසනයක් මේ ලෝකයට ආගමක් හෝ දේශනාව ප්‍රායෝකි වැඩපිළි වෙලා නිවනක් චතුරාරි සතති ධර්මයක් මේ ලෝකයට දේශනා කර පුත්තමයෙක් කිය කියලා එයා දන්නේ නෑ. ඉ එයාට ඒ නිසා මෙහෙම සැකයක් ඇතියෙන් න්නේනේ. හැබැයි. ධර්මය කියවන ධර්මය ගැ දන්න බුදුහාමුදුරුව හදාරණ ඉගෙනගන්න බුදුහාමුදුරුව ගැන හො එන නිවන්මාර්ග යන කෙනෙක් මුලාවට පත්වන තැනක් තමයි මෙතන මේ සත්තරි කංකති විචිකිච්චති ශාස්තෘරූන් වහන්සේ පිළිබඳෝ ඇතිවෙන සැකේ. ඒක උන්වහන්සේගේ ලක්ෂණ දෙකක් හේතු කරගෙන ඇතිවෙනවයි කියරයි බනපොත කියන්නේ. ලක්ෂණ තමයි භාගතන් වහසේගේ තියෙන සරීර ලක්ෂණ දෙතිෙස් මහපුරස ලක්ෂණ ආදී ලක්ෂණ හේතු කරගෙන. පෙනකොට බුදුරජාණන් වහන්සේගෙන සැකඇතිවෙන්න පුළුව. භාගිතන් වහන්සේගේ දෙතිස් මහාපුරුස ලක්ෂණ උහන්සර ලැබුුණ මෙන්න මේ හේතුන් නිසා මෙන්න මේ වගේ කුසලයන්න් වහන්සේ සංසාරයේ පුරාවට සිද්ධ කරලා ඒවාට අනුරූපීව බුදු කෙනෙකුට හිටන ධරමතා විදිහටඒව ලැබුණයි කියලා වැටහෙන්නේ නැති කෙනෙක්ඒවගේම ලක්ඛන සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවල බදුරජාණන් වහන්සේගේ සරීර ලක්ෂණර්. ලබන්නට තරම් උන්හන්සේ විසින් සිද්ධකරපු පාරමිතා කුසලයන් පිළිබඳව නොදන්න කෙනෙක් ඒ සරීල ලක්ෂණ පිළිබඳව සැකකරන්න පොළුවන්. ඒ අතිතිින් ගිතෙන්න්න පොළුව මෙ පස්සේ පොත්තුල ලියපුවා වෙන්ඩ ඇති මේවා පස්සේ බුදුරජාණන් වහන්සේ උත්කරස්සයට නංගන්න සඳහන් කරපුාවෙන්ට ඇති. කියලා විවිධ දෘෂ්ටීවලින් විවිධ මානයන් ඔස්සේ. විවිධ විදිහට තමන්ගේ හිත ඇතුළේ ඒ පිළිබඳව විතරග කරමින් තමන්ගේ හිත ඇතුළෙම සංවාධ කරන්න පුළුවන්නේ. තමන් හිත ඇතුළෙම විවාද කරන්න පුළුවන්නේ. ඒ සංවාද විවාද තමන් එක්ක සිද්ධ කරලා. ය හිතන්න පුළුවන්. ඇට සැකයක් ඇතිවෙන්න පුළුවන්. ඔය කියන තරං බුදුරජාණන් වහන්සේට එහෙම දත් හතලියක් පිහිටන්ට පුළුවන්ද. චත්තාලිස සමදන්තා කියලා කියනවන්නේ. උන්වහන්සේට තල ධන්තධාතුන් වහන්සේලා හතලිස් සමක්කඋන් වහන්සේගේ ශ්‍රී මුකේ වැඩ හිටියයි කියයි කියන්නේ. එතකොට යා හිතන්න පුළුවන් යාට තියන දගාන හිතලා කණ්‍යාඩයක් ස්සරට කියල්ල එකදිහාවලලා එහම වෙන්න පුළුවන්ද කියලා? එ සිතුලි හල හල. හිට පසේ එයා කල්පනා කරන්නේ හෙනම් මේවත් බොරුුණ මේකක් කල්ලගන්නා මොකා කර එකක් එයා තමන්ගේ විදිහෙට බුදුහාමුදුරුව දිහා බලලා. කෙන්න තමන් ඔස්සේ බුදුහාමුදුරුව මනිවා. සාමාන්‍ය මේ ඉන්න ලෝකයාාව ඔස්සේ බුදුහාමුදුරුවෝ මනිිනවා. එදින දමේ ඉන්න මිනිසුත් එක්ක සංසන්ධනය කළ බදුරජාණන් වහන්සේව මනිනවා. ඊට පසුප කල්පනය කරනවා. ඒහෙම කොහොමද වෙන්නේ එෙම වෙට පුළුවන්ද. එයාහිතන් නෑ සාමාන්‍ය මනුස්්‍යයත් බුදුරජාණන් වහන්සේ අතර තියෙන වෙනස උන්වහන්සේ මෙවැනි විශේෂතා ලබන් බුදුකෙනෙකට අන්‍ය වූ ලක්‍ෂණ ලබන්ට බුදුගෙනකොට පමණක් පිහිටන මෙ දේහ ලක්ෂණ ලබන්ට උන්වහන්සේ පූරණය කල්ලා තියන පාරමිතාමනොවදි කියල හොයන්න. මනිස්සු එහෙමන්නේ. මනුස්්‍යයෙක් වාහනයක් කරන් ගියත්්තුරක් හදපුහාම ඇඳල පැළඳලා පාරයනකොට සාමාන්‍ය ජීවිතය වනත් දිනදා වඋනත්ඒ මනුස්්‍යයා ඒ දේවල් ලබන්ට විඳපු දුකයන අගේ කිරීමක් නෑන. කැපකිරීම ඒ සඳහා එතැන්ට එන්ටයා කොච්චර ජීවිත කැපකිරීමම් කල තිීෙනවද. පැය විසිහතරක් සාමාන්‍ය ලෝකයාර තියෙන පැෑය විසිහතරම භාවිතා කරලා යා ඇැඳල පැළඳලා වාහනයක් කරන් ග අත්්දුරක් හදාගෙන සුව පහසුවර ජීවත්තෙන්ට. සාමාන්‍යෙන් සමාජයේ තරමක් ධනයෙන් හරි මොකක්කරි කුසලෑතාාවයකින් හරි ටිකක් ඉහෙලින් ඉට. යා පිටිපසින් කරගනාපු දෙවල් ටික බලන්නතුව විවිධ චරිත සාතික දෙන්න පුළුවන්න කෙනෙකුට එම දෙනවනි. උපල්පන කරනවාන සැකරනවානනි වන්න මේවක් කරලා වෙන්ටති හොම වෙලාතියෙන්නේ ඕහම ජීවත් වනාට මෙම වෙන්ටති වගේ කියනවා. චරිත සාතික හදන මිනිසුන්ට. ඇති ඒ වගේ අ භාග්‍යතුන් වහන්සේටත් චරිත සහතික දෙන්නට. උන්වහන්සේගේ තියනයි විශේෂතා අභියෝගයට ලක් කරලා සැකකර කර තමන් සකේට බදුන්න්නෙනවා විතරක් නෙවෙයි. ඊට පස්සේ ඒක සමාජයට මුදාහරනවා, එළියට දානුව පොත් පත්ලියනවා දේශන කරනවා විද ජාති. ශ්‍රද්ධාව නැතිව ශ්‍රද්ධාව යටයමින් සැකේ හින්දා මනුස්්‍යයන්ගේ ශ්‍රද්ධාව පුදු මාකාර විදිහයට යටපත් කරලා එවනුස්්‍යයායටට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ විවිධ ජාති සැකකරන්න පටන්ගන්නකට එයාට පස්සෙ පස්සේ. ටට දෙතිස්මාපපුරුස ලක්ෂණ වෙන්න පුළුව දස බලයන්නන්න පුළුවන් උන්වහන්සේට ආවේනිික දේවල් එකින් එක එකින් එක තර්කකර කර සැකකරල්ල සමාජයටත් ඒව කියන්න ගන්නකොට එයාටම දන්න නැතුව එයා බුදු හාමුදුරුවන්ගෙන් ඇත්තිනවා. උවහන්සේ එක සෙවනැල්ලෙන් උන්වහන්සේගේ පියවරමාර්ගෙන් එයා දන්නතුව ඇත්තෙනවා. එනිසා අච්චරරි අබ්බූත කාරණා හරුම පුදුම කාරණා තියන බුදු හාමුදුරෝ ගැන අපි තේරුම් ගඩ පිහගත්. ඒවා අපේ මාන්‍යිං අපි දැක් දිහා බලල අපි විදිහට මැනල අපේ තියෙන ස්වභාවයුත් එක්ක සංසධනය කල තරුම් ගණඩ පුලුවන් ඒ ව ෙවෙයි ය ස්්‍රද්ධායෙන් තේරුම් ගණ්ඩම ඕනජාත්. ඉට පස්සේ උහන්සේගේ හරිර ලක්ෂණ පිළිබඳව වගේම තමා අවබෝධය ගැන. සැක තියෙනවාන විවිධ සැකයන් ඇති වෙනවා. සැකයන් ඔස්සේ භාග්‍යතුන් වහන්සේට පුදුමාකාර විදිහයට අපහස කරනවා උනන්සේට අපාස කරන එක උනාාන්සේට වදින දෙයක් නෙවෙයි නැ ඒක මෙන්න මෙහෙම එකක්වයි භාගතුන්හන්සේට අපහස කරන එක කෙනෙකුට හිතනවා සඳ මඩලට ගොම ගහන්ට. කියන්නේ කෙනෙකුට හිතන සඳ බෝම ලස්සට බැබැලෙනවා මේක මේ අවලස්සන කරන්න ඕන අවපැහැ කරන්නඕ. එනිසා ගොමපිඩක්මසුරුපිඩක් ඇරගෙන යා අහස්සට විසි කරනවා සඳ අවපැහැ වේවා කියලා. සඳ අවලක්ෂන වේවා කියලා. පිහතන ආපව් ආපිට යාගේ මූුණටමනේ ගොමටික වැටන්නේ යාගේ වසුරු ටික වැටෙන්නේ කුණුටික වැට සඳමටලට අතදයන්ට සඳ මඩලට වසුරු තවරන්ට බෑනිිකාටව ඒ වගේ මෙ තුන්ලෝකේම බැබැලිච්ච භාගතුන් වහන්සේගේ ගුණවලට. මිනිසුන්ට සැකසාහගත දේවල් ගොඩමැගෙන්ට මනිසුන්ගේ හිත්තල කෙනකොට දේශන කරන්න පුළුවන්. පොත්පත් ලියන්න පුළුව. එම කරනවා. අඩ සරර ලක්ෂණවලට අභියෝග කරනවා වගේම තමයි උන්හන්සේගේ ගුණ උන්වහන්සේගේ තිබුණු විශසේෂතා. නාසසියට තිබුණු ප්‍රාතිහාරයන් ඉස්ිතුරු දේවල්තිීනන බුදුරජාණන් වහන්සේට ආවේනික වෙච්ච ඕනතරං හිත පහදවාගන්ට වනධ්‍යාති පඕන තහන්තිනෝ මේවා එකින් සිවුම් විදිහට අභියෝගයට ලක්කරමින් ඒවාට හාස්සියට ලක්කරමිින් ඒ කාරණාසාකච්ඡා කරලා ඒ කෙනෙක් තමන්ගේ සැකය තමන් තුළ තියෙනවා වගේම තව කෙනෙකුටත් ඒක ඒත්තු ගන්නන්ට තව කෙනෙකුටත් සංජානනය කරන්ට සම්ප්‍රේෂණය කරන්ට තවෙකට කිට්ටු කරවන්. හරියට උත්සා කරනවා. බුදුමාකාර වීර්යද්ධරනව ඇතැම් උදවිය. හැබැයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කරනවා නම් මොන්නවා හරි විදිහට ඒ කෙනාට නිවන බොහෝම දුරයි. නිවන බොහොම ඇතයි. ඒකනට ධර්ම අවබෝධය කියන එක හරිම දුරයි. එක මේ බුදුහාමුදුරුවෝ කරන සාපයකින් සිද්ධ වෙන එකක් නෙවෙයි. එක මං මේ කාරණා තුනම සාකච්ඡා කරලලා ඇත්තන්ට පැහැදිලි කරන්න ඇයිකේම වෙන්න කියලා. එකඇන්නේ තව දම් මේකංකති විචිච්චති සංගේකංකති විචිච්චති කියන කාරණා තුනම එකතු කරලා ම පැහැදිලි කරන්න ඒ. ගොහොමද වෙන්නේ කියලා. පිළවත්නී බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකරණ ස්වභාවේ පළවිනිිකාරණය විදිහට පෙන්න්නනම් බුදුහාමුදුරුවෝ පිළිබඳව සැකය කියන එක කපැත්තකින් කෙලෙස් ධර්මයක් අනිත් පැත්තිං එයාට නිවන දුරස් කරන එයාට මේ ලෝකෙ මනුස්්‍යභාවය තුළ ලබාගත්ත තුම් මනුස්සත්වය තුළ එයාට ලබන්ට තියන උතුන් පලප්‍රයෝජනය ලබාගැන්ට තියෙන අවස්ථාව දුරස් කරන කාරණය. මකද බුදුරජාණන් වහන්සේගේ අපි නිතරම දේශනාවලදී සඳහන් කල්ල තියෙනවා එක බුදුගුණයක් තුළ නිවං අවබෝධ කරගත්ත උනාහන්සේගේ හඬ පිළිබඳව අරමුණක් ඇතිකරගෙන නිවං අවබෝධ කරගත්ත ඔය අසන්දිි මිතරා වැනි චරිත පිළිබඳව න්සේ එක මොහොතත් දැකල සිත පාදවාගත්ත අයගැන බුද්ධ කියන වචනය අහල ධර්මමාර්ගටආපු අනාත පෙන්ඩික සිටතුමා වගේ උතුම් චරිත මේවා මේ බුදුරජාණන් වහන්සේ සැකකරපු චරිත නෙවේ. අතබිෙන්ඩික සිරතුමා ගැන කියද්ද කියනවා. අනාත පඩි බුදුරජාණන් වහන්සේගේ ඒතු ගුණවලට උන්හන්සේට කොච්චට පැහදිලා හිටියද කියනවා නම්. එතුමා බුදුරජාණන් වහන්ේ හම්බට එන කොයිවලේකුවත් එතුම බදුහාමුදුරන්ගේ ප්‍රශ්න හලන. බුදුරජාණන් වහන්සේින් ප්‍රශ්නහලන නාතමිදික සිරිතුමා. එකැන්න වෙන අය ඇවිල්ලා තරක කරනවා ප්‍රශ්නහනවා එවගේ ප්‍රශ්න හදාගෙනනවා ඒවගේ මන්හන්සේකෙන් ප්‍රශ් හන්ට හාමුදුරු පව ඉල්ලදීෙනවානි එක වැරදලක් නෙවෙේ ප්‍රශ්න අහලා එකට්ටික ධර්මය අවබෝධය. ු කරගණඩාපු උදව අඇත්තින්න බදු හාමුදුර පාසුදාවට පත් කරන්න ප්‍රශ්නා පොඇත්තින්නවා. හැබැයි මෙතුම ප්‍රශ්නහනෑ කියනවා. අ බුද්ධ කියන වචනයට පැහැදිච්ච දවස ඉඳලා බුදු හාමුදුරුවෝ ගැනතිබබ ශ්‍රද්ධාව කොහොමද කියන්නේ ඇයිඒට හේතුව තමයි බුදුහාමුදුරන්ට වෙහෙසක් ඇතිවේ කියලා. බුදුහාමුදුරුව රාජ්‍ය සුකුමාලයි උුණහන්ස සිවුමැලි උන්හන්සේට මේ දේශනාවන් පවත්වනවා. ෙටතුුව මහන්සේ යෙන පුළුව මත් ප්‍රශ්හ ැයි ුදු හාමුදුරුව වවෙහසරට පත් කරන්නේ කියලා කිසල එතුම කවදාවත්ම බුදු හාමුදුර හම්බ වෙච්චා කොයිමවෙලේෙකවත් ප්‍රශ්නහලනෑ. හොන්දට බලන්ටයේ සූත්‍රවල හැමැයික්ම තියන්නේ බුදු හාමුදුරුව තමයි අනාත පින්ඩික සිරුතුමාට බන කරතිෙන්. ආවට පස්සේ සම්මුග වඩ හම්බ වඩාවහම එතකොට එවැනි සද්ධාවත් තිබුණු ශාසනයක් එවැනි ්‍රද්ධාවන්තු පාසක ඔහිටපු ශාසනයක් තමයි පංහතන භාග්ගතුන් වහන්සකි සාසනේ. එතකොට උන්වහන්සේ පිළිබඳව පවතින්න සැකය කෙනෙකුගේ පණ්ඩිතකම ප්‍රසිද්ධියගොඩනගන්ට තාවකාලිකෝ මේ එතිනදා සමාජයේ තුළ කතිකාවට පත්තෙන්ට මිනිස්සුන්ට උන්වහන්සේට විවිධ විදියට අපහස කරන කාරණ හේතුෙන් පුළුවන්. ප්‍රසිද්ධියට භාවිතා කරනයවා ැබැයි හොන්තට ඔයත්තෝ හොඳට හිතට ගණ්ඩෝන දේ තමා පුදුහාමුදුරුවෝ සැකකිරීම තුළ නිවන දුරස්සෙනවා. ඉට පස්සේ දම්මේ කංකති විචිකෙච්චති. ධර්මය සැක කරන එක. ඒකත් පලේෂයක්වගේම තමයි නිවනට බාධාව. පිඟත්න ධර්මය පිළිබඳව සැ විවිධ මානවලින් විවිධ හේතු කාරණ පදනම් වෙලා ඇතියෙන. දැන් අද තියෙන ප්‍රශ්නය බොහෝවෙලාවට ධර්ම කාරණ පිළිබඳව තියෙන සැකවලට වැඩිය මේ තියන ධර්මය මේ පොත්තල ලිය වෙලා තියන ධර්මය අත්තටම බුදු හාමුතුර දේශනා කරපු ධර්මයත්ද. මේවා මහරහතන් වහන්සේලාට අමතක වෙලා අඩු පහඩු වෙලා ලිය විච්චේවද පස්සේ. මගහැරිච්ච්‍යව්වද. අතපසු වෙච්චේවද. ඒවගේම තමයි මෙල් ේලතින වචන. එක සමහරු එල්ලෙනවා. එකට හේතුව මිනිසුන්ට තේරෙන් නති ප්‍රශ්නයක් තියෙනවා එක තමයි බාසාාවන් පිළිබඳවතියන අනවබෝධය. දැන් සස්කෘත භාසාාව පාලි බාසාාව සිංහල බාසාාව කියන බාසා තුනම බොහෝ වෙලාවට ඔය ත්‍රිපිටකේ පරිවර්තනය කරන්න ගියාට පස භාවිතා වෙලා තියෙන මොකද ලොකු බලපෑමක් ලා තියෙනවා සිංහල භාසාාවට පාලි සංස්කෘත කියෙන බාසා දෙකින් එක ඇන්න බාසාාව ගොඩ නැගෙන්ද. එතකොට තරකකර කර ඉන්නවා සැකකරගර ඉන්නවා මේ වචනල්ලගෙනැ අපි ගත්තොත් එහෙම සංස්කාර කියන වචනය ඒව සංස්කෘතිෙන් කියන්ට අවශ්‍යනනා සංස්කෘතිෙන් කියන්න එපා කියලා ගෙනෙක් තර්ග කරනු. එයාල මේ සංස්කෘති වචනයක පරිවර්තනය වෙලා තිබ්බයි කියලා ඒක අර්ථය වෙන පත්තකට යයි කියලා ඒකින් අරථය කියවන්න වෙන එකක් කියලා වච්චනාල්ලගෙන තර්ග කරනවා. සකකරනවා අධර්මය පරිවර්තයෙන් තිහා බලලා ෆිංවතුන්නේ භාසාාවක් කියනෙ එක බාසා කිහිපයක් කියනෙ එක මේ වගේ මූලයන් කියනක වාක් විද්‍යාත්මක ඔබෝධයක් නැති කෙනෙක් එ මුලාවට පත් කරන්න මෙන්න මේ වගේ කාරණයක් පව ඇතිනේ. ඔය අනිච්ච කියන වචනය අනිත්්‍යය අනිච් ඒවා පවා බාසාාවන් පිළිබඳවත්ති අනවබෝධයක්ත් එක් ගොඩ නකිිච්ච පොහුත් හරක එගේ සාරයක් නෑ අනිත්‍යය කියන එක සංස්කෘතිය එන්න පුළුව අනිච්ච කියන එක පාලි ාසාාවෙන් එන්න කොළුවන්. හැබයි පාලියන්තියනෙකොට කනිච්ච කියලා තියෙනවා එක ලියද්ද අනිත්්‍යය කියලා. අ සිංහල බාසාාවට සංස්කෘත භාසාාවෙන යම්කිසි පෝෂණයක් ලැබිලා තියෙන හින්දා. ඒවයි ඉදිරි පරිදි අර්තිනය වෙනවා. එතෝට බාසා ගැටලුත්තෙක්කත් එල්ලිලා ධර්මය සක කරන්න පටන්ගන්න. රන්න එතකොට කට්ටිය ස්සාස කරනවා මේවා මේ බොරුවෙන්න්න ඇති මේ වගේ සංස්කෘත කවලං වෙලා තියනවා කිය කියත කරනවා. තති ොතු ඉංගී සිර පරිවර්තනය කරපු හම කක්වෙන්නේ. අපිගේකොත් දෙමල භාසාවට පරිවර්තනය කලාා කියලා. ඔය තියෙන අදහස එකකට ගැලපෙන ඉදි ලියන්ඩ පනික. එතකොට භාවනා කියන එක විදේශයකොට තේරෙ නෑනක තොරට මනුස්්‍යයාට භාවනාව කියනක මිඩිටේසන් කියලා අට කියන්න නේක. මේ මේක කියන්න කියලා. එකට ඒමිසු ධර්කරන ගත්ොත්තේ හා ඕක ත්‍රිපිටගේ භාවනා කියර තියෙන්නේ මඩිටේෂන් කියලා කියන්න ගත්තොත්හෙම අපි ෝක අවබෝධ කරගඩ කැමති නෑ කියලා මේ විදේසිකයෝ. මේ ධර්මමාර්ගය යන විදේශකය ඉන්නයි. ඒමිසු පටන්ගත්තොත්ෙ. එතකොට වෙනවෙන දිනල් දාගපට කියන වචනයත්තියන ඉංග්‍රිසිි බාසාාව බුදුහාමුදුරුවන්ට තු පිනකට වෙන වචනය තියනවා. එතකොට එහෙම අල්ලගත්තුොත් ප්‍රශ්නයක්. නෑ ධර්මය පිළිබඳව ඒ වගේ පහු තරක. කිසිීමත් තේරුමන් නැතියේවා සමහර මිනිස්සු ගොඩනගනග ඉන්නකොට පිංවතුනී. මොනක්‍රමෙන් හරික ඉගනගනක තමයි නිවැෙන්ට තියන මග කියලා හිතන කෙනකට ඔය බාසා ප්‍රශ්නය වැඩක් නෑ. යාට ඒ අදාළ වෙන්නේ නෑ පාලිභාසාාවෙන් තියෙනෙක මොනවිදියට පරිවර්තනය වනත් වැක්නෑ මූලික අදහසයන වනන් එ මූලික අදහස එන ක්‍රමේට පරිවර්තනය වෙලා තියන දේවල් අවධහනයට ගන්නවා. පරිවර්තනය කරන්න පුළුවන් වැරදි විදිහයට. අපි විශ්ශාස කරනවා අපි දන්නවා මේ ත්‍රිපිටක පොත්වල නූතන පරිවර්තන ඉතාම සාධනය පරිවර්න. ඒවගේ ගැටලුවක් නෑ එතකොට ඒවා අභියෝගයට ලක්කර කර ඉන්නවා හැරෙන්ට එහෙමා අය ධර්මමාර්ගගේ ගමන්කරන්ට දරණ වෙහෙසක් අපිට පේනෙ නෑ. එතකොට ධර්මය සැකකිරීම හරි ප්‍රබලකාර්මයක්. එක නිවනට අපි යන මාර්ගය අපි ඇත් කරන කාරණයක්. යගෙමතුව සංගේකංකති විචිකච්චති. මෙය ආර්ය මාර්ග වැඩම කරපු සංගරත්නයේ පිළිබඳව පවත්තින. සැකයෝ. ආරරි උත්තමයන් පිළිබඳව පවතින්න සැකේ. ඒකත් පංහතුනි නිවනට බාධාවක්න. මොකද මංකිව්ව මේ කාරණාත් තුනමිකතු කල්ල සඳහන් කරන්නන් කියලා මේක බාධාවෙන විදිහ මේ සැකය, අපේ ගේමක් පිහතුනි කෙනෙකුට කොළමිදලා යන්ට හිතෙන මහනුවරට. එතවට මේ කවදාවත් නුවර ගිහිල්න්න නඇති මහනුවර කොමිදලා ගිහිල්ල නැති. කෙනෙ ගපු කෙනෙක් කියපු විදිහට නුවරයන්ට උත්සාහ කරද්ද නුවර යන විදිහ කියන කෙන, සාක්ෂිකාරයෝ ඉදිරිපාත් කරනවා තමන් කියලා. දිීපු පාරි නුවර ගියා කියලා තව පිරිිසක් පෙන්නලා. මෙන්න මෙයාලත් මගෙන් අහගෙන තමයි නුවරගී කියලා කවදාවත්ම නුවරට ගපු නැති මහනුවරට ගේපු නැති කෙනට දෙන අදහස. දීපු හම ද මෙයාම නුවරයන්ට කියන කෙනත්න් එයා කියන පාර, මද කොළඹින් පිටත් වෙලා කිරිබක්ගොර ැවිල්ල කඩවත ගම්පහ නිි්ට නිට්ටඹුව පහු කරල වරකපොල කෑගල්ල පිළිමතලාව ගැටබෙන් හැල මහනුවර. මේ කියන පාරසාර සාක්ෂිකාරියෝ මෙන්න මේවා සැකකර කර මේ එකක් කට සැකකරොත්. එයා එනුවර යන්නෙම නෑනි? දෑනුවර යන්න යාටද කිය කෙනා සකයිනං යා යන්නෙත් නෑ එයා කියපු පාර සකයින ඒත් නුවර යන්න. අර සාක්ෂිකාරය විදිර පෙන්න පය සැකයිනං ඒත්ති යන්න දැ මේ නිවන කියන උතුම් තැනට යද්දී එතන පාර කියන කෙනෙක් න්නවානි ඒ තමයි බුදු හාමුදුරු උනන්සේ කියපු පාර තමයි උනාාන්සගේ ධර්මමාරග ඒවගේම තමයි ඒ පාර ගියපු උදවිය තමා උත්තමෝ තමා උතුම් මහරහතන් වහන්සේලා. මේ තුනෙෙන් එකක් හරි සැක ඇති වනොත් යා ධර්මවබෝධයට සමීප වෙන කෙනෙක් නෙවේයා අර මං උදාහරණයක් පෙන්ුව නුවර යන්නේ නෑවගේ මේ ධර්මවබෝධයට එයා යන්නන්න තිකෙනෙ. එනිසයිපං තුනි මේ කලේසියක් විදිර පයෙන්නේ. එනිසයි මේක පැත්තකින් එඒ පුද්ලයාගේ සසර මඩාල කරන දෙයක් විදිර පේන්නේ. එවගේ මතුව සික්කායේ කංකති විචිකිච්චදී. අතරවනිිකාරණය. සීලය ගැන සැකරනවා. සීලය අවස්සී නෑ නිවන්දකින්. සීලය ඕනෙ නෑ කියලා මතවාදයක යයින්නවා. තවඩයා දස කුසලේ ප්‍රතික්ෂේප කරනවා පංජ සීලයේ ප්‍රතික්ෂේප කරනවා සැකකරනවා. එත් සැකකරකර න්නවා විතරක්නේ ේව සමාජිකත කරලා එයත් අගිලිලා තවත් මිනිසු අවුලලා තවත් ධර්මවබෝධයට අන්ඩ ඉන්න. පිරිසක් තුසිල්ලවත් කරලා සීලේ ප්‍රතික්ෂේප කර කර දංඟල නෝ. හාමුදුරෝරෘත්තින්නවා. ගිහිවුදවියත් තින්නවා. සීලේ පිළිබඳෝ වේච්චන තියෙන. සීලේ සීලබ්බත පරාමාසයක් නොවී එවගේම තමයි ඒ ආර්ෂ්ටායක මාර්ගයට බැදිච්චකාරණයක් විදිහට දැකල භාග්‍යතන් වහන්සේ දේශනා කරපු විදිහයටට සීලේ ආරක්ෂා කරගන්න කෙනාට සතර අපායට නොවැටී සිත පිරිසුදු කරගෙන සිත සමාධිමත් කරගන්න වැඩ පිවෙලා කදදාගඩ පුලුවන් අවස්ථාවතියනවා. තොර හිත සමාධිමත් වෙන කෙනාට තමයි. ඒ සමාධිමත් හිත එතමයි ප්‍රඥාව කියන ඒ උතුම් පලේ හටගන්න. එතකොට පිළිබඳෝ සැ ප්‍රාණගාතය හොරකම මේවා කරන කෙනට තමයි මේවා සැක ඇතිවෙන්නේ මේවා අවශ්‍යයේ වෙනවාද නැද්ද කියලා මේ සීලයේ පිළිබඳ සැක ඇතිවෙන්නේ බොහෝ වෙලාවට සීලේ විදින කෙනාට. සීලයේ කැඩින කෙනාට. සීයට කැමති නැති කෙනාට. එතකොට ඒ සැක කරකර ජීවිතය ගත කරන්නවා. එතකොට එයාට නිවන දුනස් වෙනවා. එවගේ ම තමයි පුබ්බන්තේ කංකති විචිකිච්චති. පෙර භවය සැකකිරීම. තෙරබවය ඉපදිලලා හිටිය ද මොන ැනද ඉපදිලා හිටිය පෙර බවඇත්තිය එන්න පුළුවන්ද. එම පූර් අත්භවයන් පිළිබඳව අදදැකීමක් අපිට තියෙනවාද. වගේ කාරණ සැක කරන්න ගන්නකොට අ අනමතක්ග සයුත්තයේේ හම්බ වෙන කාරණාටික කෙලින්ම්මයා පෙදික්‍ෂේප කරනුයි. මොකද උන්හන්සේ අනවරාග්‍රව එන විදිහ සංසාරයේ බොහම සක්සු දක්ෂේ පැදිලි කරනවා. තාමත්ම යහපත් දිහට පැහැදිලි කරනවා මේ අනමතක්ග සංයුත්තය ඇතුලේ. කොහොමද පෙරබව අපේ සකස්වෙලා පූර භවයන් සකස්සවෙලා තිලා තිබිලා අපි සංසාර කොච්චල දුරක් කෙනවද කියනෙක්. එතකොට ඒක සැකරණඩ ගත්තට පස්ස එහෙම පෙරභවයන් වල ඉන්න පුළුවන්ද. හිටියාද කියලා ඒවා සැකරන්න ගන්නකොට අර්දේශනාටක ඔක්කොමි වරයි. එතකොට එයාට සංසාරභයක් නැතිවෙලා. බදු හමුදුරුවන්ගේ දේශනා ඒ දිහට එකකින්නෙක යාට අතහැරලා අන් ගන්නකොට එය කොහොමත් නිවනිෙන ඇත්න කෙනෙ. එවගේමතුම අපරන්තයේ කංකති විචිකිච්චති. ඊළඟ බවේ සැකකරන්ඩ ගන්නවා. එතවට මේක පින්හතුන මිති්‍යයා දුෘෂ්ටියක් දක්වාම යනවා අමකද මෙලොව පරලොව සැකකරන්ඩ පටන්ගන්නවා පරලෝ සැකරන්ඩ ගන්නකට පරලුවක් නෑනේද කියලා යා මේ භවය ඇතුලෙ පුදුමාකාරී දිහට අක්කුසල්. සහගත ජීවිතයක් ගත කරන්නට උත්සාහයත් දරන්නේ මොකද විපාකයක් විදින්ට කෙනෙක් ඉතුරු වෙන්නෑ කියලයා හිතනකොටම සම්මුති වස්සයෙන් විපාක ලබන කෙනෙක් නෑ කියලා හිතෙනකොට ය පුදුමාකාරු වියසනයක් සමාජයට කරනවා වගේ තුමයි තමන් කරගන්න. එසැකේ හරි බරපතල විදිහෙට බලපානවා කුස්සෙලේ නිර්තවෙන්ට තියන අවකාසේ වැහළයන්. එතකොට අපි මේ සංසාරයේ බවගත වෙන එක දුකට පත්වෙන එක සංසාරය තුළිමු දකිනවානි ගැන තව භවයකට මං වැටන්න පුළුවන්. ඒ භවය කොහෙද දන්න. ඒ බවය ඇතුළේ දුගතිී කර වැටන්න පුළුවන් සංසාර බය පෙරේතේක් ලපද දෙන්න පුළුවන් තිරිසං ලෝකයට යන්න පුළුවන් ැබයි මේ අපරන්තේ ඉළඟ භවය සැකකරන කෙනා යා ඒවා යාට අදාළ නෑ යාහිතනවා ඒම ඉපදින කෙනෙක් නෑ එම වෙන්නේ නෑ එම ට සංගෝක කිප දෙදන්නේ දිහක් නෑ යැන ඉපදින කෙනෙකුත් ඉළඟ බව ඇතුළේ එම භවයකට යන්නෑ කියලා හිතනවවා. එතකොට මෙ දෙකම සැකරණ කාරණයට කියන පුබ්බ පරන්තයේ කංකද විචිකිච්චති. පෙර පසු භවයන් දෙකම සැකරන ස්වභාවයට ඉට පස්සේ අයන. එෙම අඇත් ඉන්න. ඉට පස්සේ පිවතුන පැදගත්ම කාරණයක් පෙන්නනවා ඉදාක් පච්චයතා පටිච්ච සමුපන්නේ සු ධම්මේසූ කංකති විචිකිච්චති. මෙ ලෝක තියන ඉත පච්චයතා පටිච්ච සම්පන්න භාවය එස්වභභාවය ඒ ලක්ෂණය සැකේඩ බඳුන් කරලා ඉට පස්සේ නිර්මාණවාදී ්චිතනයක් සිතුවිල්ලක්යා ගොරනගනො. යා හදාගන්න. ඇතුොට නිර්මාණවාදයේ චිින්තනය තියෙන සිතුවිල්ල තියෙන විවිධ අය මැව්වාය මවාදුන්නාය ගේ සිතුවිල්ලක ඉන්න ශස්කාර ධර්මයන්ගේ හටගැනීම ඉසේසෙන්ම පටිච්ච සමුපාද ධර්මය උගන්නනයේ කාරණනාටික සැකකරන්න පටන්ගන්නකොට හේතු පලවාදය පිළිබඳව තේරුමයාට නැතිවෙලා යනකොට ඒක පිළිබඳවයාට අවශ්‍යතාවයක් නැතිවෙන්ට පටන්ගන්නකොට එයා ඊට පස්ස පින් අතිනී එක දෙවි කෙනෙකොට හරි මැවුම්වාදයකට හරි කුමන හෝ තැනක යා නතර වෙලා මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන ලක්ෂණ දකිින්ට තියන ඉඩකඩයා හුරගෙන යා සංසාරයේ තවත් යන එක සාමාජිකයක බාට පත්වෙනවා. මෙ සැකේ නිසා එනිසා පටිචි සෞපාදය සැකකරනවා කියන එක ඒක පින්හතුනේ බදුදහාමුදුරුවන්ගේ සමස්ත ධර්ම පර්යායම සැකරනාවගේ කාරුණය. මොකද පටි් සවපාද ධර්මයට අනුරූපයි ගැලපෙනවා තුරාර්සත්තිය ලක්ෂණය ඒව පින්හතුන මේ කාරණය ඇතුළි කියවෙනවා. මේ දේශනාව ඇතුළ ඒවා සඳහන්ගෙනවා. උන්වහන්සේගේ තිබුණු ගැඹුරුමාවබෝධයක්කි. උන්හන්සේට ලෝකේට කියන්ට තිබුණු ගැඹුරුම දේශනාවක්කික්. ඒ කටන් සැකකරකර ඒ හේතුව පලය පිළිබඳව ඇති සම්බන්ධතාවය හේතුව නැතිකිරීම තුළ පලේ නැතිවෙනවා කියන එක තේරුම්ගන්ට බැරි බව එ මනුස්්‍යයායට ඉදිනදා ජීවත්තෙන්ටවත් හැකියාවක් ලැබෙන්නේ නැති දරමට පල් හටවට්ටනවා. කද සර්ලොවගත්තොත් එහෙම අපිට උට පැන්න්නොත් බිමවැටනවා කියන එක එක හේතු පලයක්ක්විදිට දකින්ට බැරිනා. ඒකත් නිකම් මැව්වාදයක් විදිේ තේරුම් ගන්ට උත්සාහ කරනවාවන උඩ පැන්න නිසා තම බිමට වැටෙන්නේ කියනෙ තේරෙන්න්න තිමනුස්සේකකින්නවාන. ඒකතන් උඩ පණ එකත් තව කෙනකුගේ කැමැත්තට වෙන්නේ කියලා එහම තේරුම් ගන්ට උත්සාහ කරනවාන. ඒ තුළ එයාට සැකයක් උපදිනෝමේ හේතුවසාහ පලේ ගැන පිඟතුනි. මේක තුළ මිනිස්සු මේ මෝහන්දකාරයේ මේ මෝහය ඇතුළේ ලෝකේ බොහෝ දෙනෙක් ප්‍රදිිල ඉන්නවා. ඉතින් ඒනිසා මෙන්න මේ කාරණා අට ශාස්තෘන් වහන්සේ පිළිබඳව පවතින සැකය. ඉට පන්සේ ධර්මය පිළිබඳව පවතින සැකය, ආරි පුද්ගල මහා සංගරත්නය පිළිබඳව පවතින සැකය. ඉට පන්සේ සීලයේ පිළිබඳව සැකය, පෙරභවය පසු භවය පෙර පසු භවයන් දෙකම. වගේ පටිච්ච සමුපන්න ධර්මතා පිළිබඳ පවතින සැකය මේක පලේසයක් වගේම සසර ගමන තුළ අපි ඇරගෙන යන ඉදිරියට පවත්වන්ට අපිට පැවතෙන්ට අපිට හේතු සගස් කරන කාරණාට. ඉතින් ඒෙහින්දා. අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ධර්මය හගේම තමයි ආරිපුද්ගල මහා සංගරත්නය පිළිබඳව තියන ස්‍රද්ධාව දියුණුුවඩ දියුණුුවෙන්ට මේ පෙර පසු භවයන් පිළිබඳව තියන සැකයන් දුරුවෙනවා. ඉට පස්සේ පටිච් සෞපාද ධර්මය කියන කාරණය ධර්ම ඇතුළි තියෙන කාරණය එතකොට ධර්මය සැක නොකරන කෙනවා. ඒ පටිච් සවපන්න භාවය පිළිබඳව ලෝකේ ය සැකකරන්නට ඕනකමක් ඇතිකරගන්නේ නෑ. ඉතින් ඒනිසා එෙම කාරණාවලින් වියුක්ත කෙනෙකුට ඒ කාරණාවලින් දුරශ්වච්ච කෙනාට ධර්මයේ හැසිරීම පහසු කරනවා එන්න එතනට ඔය එතන්ගේ හිත යොමුකරගන්ට ඒ සැකයන් ඉතින් බිඳිම්බිද ඇත් කරගන්ට විසේසෙන්ම ධර්මය යහානයක ධර්මය කියවනයක එවගේම තමයි කල්්‍යානමිත්‍ර ඇසුර යෝනිසෝ මනසිකාරයයේ දම්මානු දම්ම පඩිපදාව වැදග. ඒ ඒනිසා ඒ තමයි පිළියම ඒතමයි වැඩිපිළියවල මේ සැකයන්වලින් ඇත්තෙන්ට මේ සැකයන් දුරු කරගණන්නඩ තියෙන වැඩිපිළියල. එනිසා ධර්මය ශ්‍රවණය කල්්‍යයානමිත්‍ර ඇසුර යොනිස්සෝ මනෙසිකාරයේ දම්මානු දම පඩිපදාව. ඇත්තඟ ජීවිතවල දිවුණු කරගෙන සැකයන් බැහර කරගන්නට සැකයන් යම් තරමක පවතිනවානන් පිහතුනී ඒවා ප්‍රශ්න කිරීම වැරද්ද නෙවෙයි. තැ. බදුරජාණන් වහන්සේගේ පවා ප්‍රශ්න කරලා තියෙනා බුද්ධත්වය පිළිබඳ. එවගේ ධර්මය පිළිබඳව එනකොට හිත්තන පුළුවන් හෙනම් ප්‍රශ්න කරනක සකයක්ක් වගේත්තිවිලා ධර්මය අපි ඇත්තේ කරනෑ. සැක දුරකරකන්න ප්‍රශ්න අහන්න ඕන. එමනත්ම් විමසීම් කරන්න ඕන වවිමරසනය කර ධර්මය තහන කරපුට ගන්නෙ වෙයි. හැබැයි සැකතියාගෙන විචිකිච්චාවන්තියාගෙන. ඒවා උස්සේම ජීවත්වන එක තමයි බැහැර කරගන්නට ඕ එහෙම නැතුව ධර්මය ප්‍රශ්න කරන එක ආරය පුද්ගල මහා සංගරත්නය ප්‍රශ්න කරන එක ඒවගේම පටි සමුපාදය ගැන ප්‍රශ්ණකරන එක, ඒක ධර්ම සාකච්ඡාවක දත්වෙනවානේ. එනිසා ඒ ඉතාම යහපත් සිතුවිල්ලෙෙන් තමන්ගේ ගැටු නිරාකරණය කරගන්නට ප්‍රශ්න කිරීම වටිනෝ. හැබැයි සැකයක නිමත්න වෙලා. සැකේකට යටත්වෙලා ජීවත් වෙන එක තුළ තවත අපි ධර්මයෙන් ඇත්තෙනවා. එනිසා. අද මෙදේශනාව ඔස්සේ ඒ ඇත්වීම සිදුන් නොවී දිනෙන් දිනට ධර්මියයට ලංවෙන්ට දිනෙන් දින බුදු හාමුදුරුවෝ තේරුන්ගන්ට උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව. දියුණුවෙන්ට ආයෙන් වහන්සේලා පිළිබඳවයි තුම් ශ්‍රද්ධාව දියුණුවෙන්ට ඔහැමදිනාටම මේ දේශනාව. හේතු ආසනාවෙත්වා මදිනාටම ධර්මවබෝධයටටම. මේ දේශනාව වාසනාවක්ම වෙෙත්වා කළමං ආසිරවාද කරනවා එ මාසිරවාද කරලා අද දේශනාව ශ්‍රවණය කරපු ඔය හැම දෙනාම නමින් විය පරලෝ යන්නට යෙදුණු සිල්ම ඥාතීන්ට මේ පින් අනුමෝදැන් කරනවා පින් අනුමෝදං වීම තුළ ඇත්තන්ගේ පරලොව ජීවිත සුඛිත මුදිිතවේවා සූපත් වෙෙත්වා ධර්ම අවබෝධයට පත්වෙෙන්න්නට අපේ මේ අනුමෝදනාවන් හේතුවාසනාාව වෙත්තුවා කියලා අසිරුවාද කරනවා ിര ാ് ന്ട്പിങന ോതാ കരമു ക്ക സ്ഹാച ബുംമට്ടാ දේවාനക මහිද്දිിക പഞ്ഞන්തങ്ങു തിത്වා ചിරങ රക്കන්തു സാസනങ ചിරങ රക്കන්തു දේശනങ ചിරങ රක්ക്കන්തു මങപරങതി ධමി ශ්‍රവന കර്പපු හැමදිനටමත් എവගේ നത്ത്ം കാര മണ്ടളെ හැමതിനാටම එവගේ തമයි ലോ വിന සියල්ලන්ටම උතුම් අවබෝධයකට පත්වෙලා නිවනිින් සැනසීම පිණිසම මේ ලැබෙන පින්කුසල් හේතුවාසනා වෙත්තුවා, සියල්ලෝ නිවනිින් නිවැත්වා කියලපාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදුූ සරණයි.